අන්‍ය ආගමිකයෙකු හෝ බෞද්ධයෙකු හෝ වේවා. අපෙන් ඇයි උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූ කෙනෙක් වෙනුවෙන් මල් පහන් සුවඳ දුම් පූජා කරන්නේ කියා ඇසුවහොත් අප ලබා දෙන පිළිතුර කුමක්ද? මාගේ හැඟීම නම් බුදුන් ඒ කිසිවක් බලාපොරොත්තු නොවන බවයි. පහදා දෙන්න ඔබ වහන්සේට උතුම් වූ චතුස්සත්‍ය අවබෝධ වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔබෙන් මල් පූජා කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඇස් පේන්න ඕනේ ඔය ඇත්තන්ට. බුදුරජාණන් වහන්සේ ඔබෙන් පහන් පූජා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට ඔය ඇත්තන්ට තමයි ඇස් පේන්න ඕනේ, කන් ඇහෙන්න ඕනේ. ඔය ඇත්තන්ගෙන් බුදුරජාණන් වහන්සේ දානමාන බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔය ඇත්තෝ කියන්නේ නාම රූප ධර්ම ගොඩක්. ඔතන ආත්මයක් නැහැ. ඔතන මම කියලා කෙනෙක් නැහැ. ඔතන තියෙන්නේ හේතුන්ගෙන් හටගන්න රූප වැඩපිළිවෙලක්. ඔතන තියෙන්නේ හේතුන්ගෙන් හටගන්න නාම වැඩපිළිවෙලක්. එතකොට මේ නාම රූප ධර්ම මේ වෙලාවෙත් අපේ ඉස්සරහා ඉන්නේ මේ පින්වතුන් ඔක්කොගේම ඇති වෙනකොට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ. ඔය ඇස් පේන්න ගන්නේ මව් කුසට ඇවිල්ලා 77 වන දින රාත්‍රියේදී ලැබෙන ඒ ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූප දසකේ නිසා. ඔය කන් ඇහෙන්න ගන්නේ සෝතප්පසාද රූප දසකේ නිසා. ඒ රූප දසක පහළ වෙන්නේ කර්මජ විපාක විදිහට. කර්ම විපාක විදිහට ඒ රූප දසක පහළ වෙනවා නම් ඒ විදිහට පින්වත්නි නාම රූප ධර්ම පවත්වනකොට මනුස්ස ලෝකයේ ලැබෙන කර්මජ රූප ජීවිතින්දේ බලේ නොනැසී යන් නොනැසී පවතින නම් අතීත විපාක ඕන වෙනවා. ඒව ලැබෙන්නේ මල් පූජාදී පින්කම් වලින්. දැන් මේක කිව්වහම තේරුම් ගන්න ශක්තියක් තියෙන්න ඕනේ. නාම රූප ගැන දැනගෙන ඉන්න වෙනවා, කර්මයේ කියන චේතනාව ගැන දැනගෙන ඉන්නවා, ඉන්න වෙනවා චේතනාව නිසා. ඒ චේතනා බලවත් වෙන හිතවල පළවෙනි ජවනයේ ගැන දැනගන්න වෙනවා, මැද ජවන් ගැන දැනගන්න වෙනවා, ජවන විපාකයන් ගැන දැනගන්න වෙනවා. එතකොට තමයි මේක නිරවුල්ව තේරෙන්නේ. අන්‍ය ආගමික කෙනෙක් හරි බෞද්ධෙක් හරි ඔබෙන් ඇයි උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූ කෙනෙක් වෙනුවෙන් මල් පහන් සුවඳ දුම් පූජා කරන්නේ කියා ඇහුවොත් කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ රාජ්‍යයට පත් වූ කෙනෙක් කියලා කියන්න එපා. ඒ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ මහෝත්තමයාණන් වහන්සේ වන ගුණසාගරයෙන් අනූන, ඒ ගුණයෙන් අග තැන්පත් වුණු උත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරනවා කියන්නේ ඒ පූජා කරන්න ඔය ඇත්තන්ට ඇතිවන කුසාසිතවලට ඔබේ ආයුෂ වැඩි කරන්න පුළුවන්, ඔබේ කෑමබීම වැඩි කරන්න පුළුවන්, ඔබේ පෙරපව් නස යටපත් කරන්න පුළුවන්, පෙරපව්වල සමහරව නසන්න පුළුවන්, ඔය ඇත්තන්ට නිදුක්කම නිරෝගීකම දෙන්න පුළුවන්, අංශභාගයක් වෙන්න හිටියනම් ඒක වළක්වන්න පුළුවන්, කන්න බොන්න නැතුව හිටියනම් ඒක වළක්වන්න පුළුවන්. ඒ ඇතිවන ගුණසාගරයක් බඳු භාග්‍යවතුන් වහන්සේගේ ගුණේ මුල් කරගත කුසාසෙතින්ද ඔය ඇත්තන්ට ඉතාම උසස් ප්‍රතිඵල ලැබෙනවා. බුදුරජාණන් වහන්සේට මල් පහන් නෙමෙයි අසද්දුස මහා පිංකම් උනත් කරමින් පූජාවන් පවත්වන්න පුළුවන්. ඒ බුද්ධ රාජ්‍යයට පත් වූ බුදුරජාණන් වහන්සේ මල් පහන් පූජා කරනකොට පූජේමි බුද්ධං කුසුමේන නේන, මේ විවිධාකාර ලස්සන වලින් යුක්ත බොහෝම ලස්සන මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන් පූජා වේවා. පුඤ්ඤේන ඒතේන ලබාමි මොක්ඛං, මේ පිනෙන් මට නිවන් දකින්න මොක්ඛේ ලැබේවා. පුප්පං මිලායාති අතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං, මේ මල් පර වෙලා යනවා, ඒ වගේම මගේ ශරීරයත් විනාශ වෙලා යනවා. මම මේ මල් පූජාවන් සුවඳුම් පූජාවන් මේ පැම් පූජාවන් හැම එකකින්ම අඩු ආවිසින් මම මැරෙන්න ඉන්නවනම් ඒක වළක්ව ගන්නවා, කන්න බොන්න නැති අනාථයෙක් වෙන්න ඉන්නවනම් මම ඒක වළක්ව ගන්නවා, මගේ ආයුෂ වැඩි කර ගන්නවා, කල්යාණ මිත්‍ර සම්පත් ලබා ගන්නවා, මං ඉන්න පරිසරයේ වටා ජම්මාන්තර වෛරක්කාරය වුණු යක්ෂයෝ යක්ෂයෝ ආදී අය ඉන්නවනම් ඒ අය නැතිවන විදිහට මේ සම්බුද්ධ පූජා පුණ්‍ය කර්මයත් එක්ක සම්බන්ධ වන දෙවියන්ගේ රැකවරණයත් ලැබෙනවා. ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේ වගේ ප්‍රතිඵල ගොඩක් ලැබෙන පින්කමක් මම මේ කරන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේට
මේ මල්පහන් සුවඳුම් නිකන් දෙනව නෙමෙයි, ඒක කරන මගේ කුසාසිත වලට මට විපාක ධර්ම ගොඩක් හම්බ වෙනවා. ඒ විදිහට ඔය ඇත්ත උත්තර දෙන්න ඕන. ඒ වගේම මේ ප්‍රශ්නෙම කියනවා, මගේ හැඟීම නම් බුදුන් වහන්සේ ඒ කිසිවක් බලාපොරොත්තු නොවන බවයි කියලා. බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් පුළුවන් ද පින්වත්නි කපුටෙට රහත් වෙන්න? ගෙම්බෙට රහත් වෙන්න පුළුවන්ද? තව සතියකින් දෙකකින් මැරෙන මිනිස්සෙක් ධර්ම මාර්ගය ඉදිරියට යන්නේ නැතුව, ditthi visuddhiyawa සම්පූර්ණ කරගන්නේ නැතුව මඟපල් ලබන්න පුළුවන්ද? ඒ මැරෙන්නේ ඉන්නවා නම් අංශභාගාදී හැදෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න ක්‍රමයක් ඕන. ඔය ඇත්තන්ට ආරක්ෂාවක් ඕන. ඒ ආරක්ෂාව තුනුරුවන් අභියසදි ලැබෙනවා. ඒක ලැබෙන්නේ කර්ම විපාක විදිහට. සම්බුද්ධ පූජා ආදියෙන් ඔය ඇත්තන්ට මහ ප්‍රබල කුසල කර්ම විපාක හම්බ වෙනවා. කර්මය කියලා කියන්නේ චේතනාවට නමක්. ඔබ බුද්ධ පූජාව තියනකොට ඒ ඇති වෙන්නේ කුසාසිතක්. ඒ කුසාසිතේ තියෙනවා වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම. එතකොට කුසාසිත වල යෙදෙන්නේ කුසල චෛසික ධර්ම. ඒ චෛසික අතර නිවනත් අරමුණු කරන ප්‍රඥාවත් බලවත් තිබිලා මල්පහන් ආදිය පූජා කරනවා නම් අනාගත චිත්ත වීති වලදී විපාක ධර්ම විදියට මේ කර්ම හිතෙනුත් විපාකයක් හම්බ වෙනවා. මේක මේ විශාල කතාවක්. උඩින් පල්ලෙන් දැනගෙන හරියන්නේ නැහැ. මේක හරියටම දැනගන්න එතකොට බුද්ධ පූජාවට ගැරහීම ආදිය නවත්ත ගන්න පුළුවන්. නිකන්වත් කියන්න එපා මේ ගල් ගොඩක් ඉස්සරහා ආහාර ටිකක් තියෙනවා කියලා. පින්වත්නි, ඔය ඇත්තාගේ ඇඟ ඇතුළ මොනතරම් අසූචි ගොඩක් තියෙනවද? කෙල, සොටු, මලපහ, මුත්‍රා කොච්චර තියෙනවද? එහෙම තියේදී ඒ ඇඟවල් වලට කොච්චර කට්ටිය පෙරේතකමින් ආසා කරනවද? ඒ ශරීර ඇතුලේ කොච්චර දේවල් තිබුණත් ආසා කරන්නේ වාන රූපයත් එක්ක. එතකොට අපි භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරනකොට එතන තියෙන බුදුරජාණන් වහන්සේ ඒ ඇති වෙන ඔය ඇත්තන්ට ප්‍රබල කුසාසිත. ඒ කුසාසිතට විපාක ධර්ම හම්බ වෙන්නේ. මේක ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් තරම් බුද්ධ පූජාදිය ගෙවල් දොරවල් වල කරගන්න.